அறியலாமை அதர் ஐக்கியுள்ள தர்க்கநடாமுகான கினாவா அதாந்த ඉතින් බලමු අපි තර්කනරාමු ගාන කොහොමද ඉක්මනට සහ වේගවත්ව හදන්නේ කියලා. ඉතින් මං කල්ලුත් තර්කනරාමු ගානක් හදුවා. අද තවලුත් තර්කනරාමු ගානක් ගෙනල්ල තියෙනවා. බලමු අපි ඒ තර්කනරාමු ගාන කොහොමද ඉක්මනට පැහැදිලිව සහ වේගවත්ව විසඳන්නේ කියලා. හරි. මේක තමයි අපි අද ගෙනල්ල තියෙන ගාන. ඉතින් ඔයගොල්ලෝ මේ channel එක subscribe කරලා තියාගන්න. එතකොට ඔයගොල්ලන්ට පුළුවන් හැමදාම මේ වගේ අලුත් කණම් හදන හැටි බලලා ඔයගොල්ලන්ගේ IQ දැනුම වර්ධනය කරගන්න. ඉතින් මේ ගානේ මෙහෙම තියෙනවා. සමන් අමර සුසිල් හා රුවන් යන සිසුන් ගම්පහ මහනුවර ගාල්ල හා අනුරාධපුර යන නගරවල පදිංචිව සිටින අතර විද්‍යාව ගණිතය වාණිජ හා කලා යන අංශවලින් කොළඹ පේරාදෙණිය මොරටුව හා කැලණිය යන විශ්වවිද්‍යාලවල ඉගෙනුම ලබයි කියලා. ඉතින් මේකේ තියෙනවා තොරතුරු කාණ්ඩ කිහිපයක්ම. එකක් තමයි නම් තියෙනවා සමන් අමර සුසිල් රුවන් කියලා. ඊගාවට ඒගොල්ලන්ගේ ඉන්න ගම් දීලා තියෙනවා හතරක්. ඒ වගේම ඒගොල්ලෝ හදාරන විෂය දීලා තියෙනවා. ඒ වගේම ඒගොල්ලෝ ගිය විශ්වවිද්‍යාලය දීලා තියෙනවා. ඉතින් මේ වගේ තර්කන සාමූල මේ තොරතුරු කාණ්ඩ 1 2 3 4ක් තියෙනවා. ඉතින් මේ 4ක් තියෙනකොට අපි ගහ ගන්න ඕනේ මෙන්න මේ වගේ හිස් රාමුවක්. ඒකවල මේකට මොකුත් අපි නම් දාගෙන නැහැ. නම්වත් තොර නගරවත් මොකුත් දාගෙන නැහැ. කාණ්ඩේ නම විතරක් ලියාගෙන තියෙනවා. ඉතින් අපි මේ අතිරේක තොරතුරු වලින් මේ කොහොමද තර්කන රාමු තෝරලා මේ ගාන විසඳන්නේ කියලා බලමු. එතකොට පළවෙනි ඩොට් එකේ තියෙනවා රුවන් නුවර හා ගාල්ල යන නගරවල පදිංචි නැත කියලා. හරි. එතකොට මේ දැන් මුළු ඔක්කොම මේ කොළපාටින් තියෙන ඔක්කොම හිස්නේ. එතකොට රුවන් ගැන මේ කියලා තියෙන්නේ. එතකොට අපි රුවන් කියන එක්කෙනා මෙතෙන්ට හිස් කොටුවකට දාගන්න පුළුවන්. එතකොට මෙයා දැන් නුවර ගාල්ල පදිංචි නැහැලු. එහෙනම් එයා අනිවාර්යෙන් මේ නුවර ගාල්ල නැත්තම් මෙතන ගම්පහ අනුරාධපුර කියන දෙකේ එකක තමයි පදිංචි. ඉතින් අපි හරියටම දන්නේ ගම්පහද අනුරාධපුරද කියලා. ඉතින් ඒ දෙකම එනවා කියන්න මම මේ දෙකම දැනට తాවකාලිකව දාගන්නවා ගම්පහ හෝ අනුරාධපුර. හරි ඊගාව ඩොට් එකට යා. මම මේ ඩොට් එක අපි ගත්ත කියන්නේ එක පාට කරනවා. හරි. පළවෙනි ඩොට් එක අපි ගත්ත දැන් දෙවෙනි ඩොට් එක දෙනවා ගාල්ල පදිංචි පුද්ගලයා මොරටුව විශ්වවිද්‍යාලයේ ගණිතාංශයේ ඉගෙනුම ලබයි කියලා. දැන් මේ ගාල්ල පදිංචි එක්කෙනා තමයි මේ කියන්නේ. මෙයා මොරටුව විශ්වවිද්‍යාලයේ ගණිතාංශයෙන් තමයි ඉගෙන ලබන්නේ. එතකොට මේ රුවන් රුවන් ගම්පහන් බාදපුරනේ. එතකොට මේ කියන්නේ රුවන් ගැන නෙමෙයි අනිවාර්යෙන්ම ගාල්ලේ පදිංචි එක වෙන එකනේ. ගාල්ලේ පදිංචි පුද්ගලයා මොරටුව විශ්වවිද්‍යාලය තමයි ඉන්නේ. එතකොට විශ්වවිද්‍යාලය අපිට දාගන්න පුළුවන් මොරටුව කියලා. ඊටසේ ගණිතාංශයෙන් තමයි මෙයා ඉගෙනුම ලබන්නේ. ඔන්න විෂයක් දාගත්ත හැකි. එතකොට අපිට එයාගේ නම විතරයි මේකේ දීලා නැත්තේ. හරි. තියෙන තොරතුරු දාගෙන යමු. අපිට ඉස්සරහදී ඉස්කෝල් පුරව ගන්න පුළුවන්. ඊයාට තියෙන විද්‍යාංශයෙන් ඉගෙනුම ලබන්නේ සුසිල් නොවන අතර සුසිල් අනුරාධපුරයේ පදිංචි අයකි. හරි මේ සුසිල් ගැන කියන්නේ සුසිල් අනුරාධපුරයේ. හරි සුසිල් කියන එකේ ගම. එතකොට මෙතන ගම්පහ අනුරාධපුර වෙන්න ඕන අනුරාධපුර කියලා කියනවා. එතකොට මේ රුවන් ගැන කියලා තියෙන්නේ මෙතන ඉන්නේ කියලා ගාල්ල ගැන කියන්නේ. මේ අනුරාධපුර පදිංචි එක්කෙනා තමයි කියන්නේ මේ මෙතෙන්ට අනුරාධපුර එන්න විදියක් නැහැ. ඒකට මේ සුසිල් නේ. ඒකට අපිට ඒක වෙනම දාගන්න වෙනවා. ඒකට අනුරාධපුරයේ පදිංචි සුසිල්. අන්න දැන් අපි මෙතෙන්ට අනුරාධපුර කියලා දාගත්තා. සුසිල් අනුරාධපුරයේ පදිංචි ඇකි විද්‍යාංශයේ ඉගෙනුම ලබන්නේ සුසිල් නොවන අතර.
එතකොට විද්‍යාව කියන්නේ සුසිල් නෙමෙයි විද්‍යාව කරන්නේ සුසිල් නෙමෙයි එහෙනම් ගණිතය කරන්නේ සුසිල් නෙමෙයි ගණිතය මෙතන මෙතන එක්කෙනානේ ගණිතය කරන්නේ එතකොට සුසිල් විද්‍යාව නෙමෙයි කියලා කියනවා එහෙනම් ඉතුරු වෙනවා තමයි විෂයන් දෙකක් මොකක්ද ගණිතය විද්‍යාව කියන දෙක අයින් කරපහම වාණිජ කලාව කියන දෙක තමයි සුසිල්ට ඉතුරු වෙන්නේ අපි මේ දෙක දැනට తాවකාලිකව Membalan dewa game ni, uang tak gampang hari anda tu pura hari ni. Inilah kita kiri. Dan sosial anda tu pura kita kelima dia lagi. Hena, ane bawa uang kau heh dah. Uang tu itu game ni, gampang anda tu pura dekik gampang hari terakhir. Tuh tapi lagi, tawa kali betul betul orang kalah gampang ini hari itu mana dah gam. Hari itu pura dengan ni tu nama dah lagi ni hina, meten tu itu betul betul dah gam lah pura. Hari apa ikan dalam gampang galan buat pura, ane tekena ikhna meten his, ane tekena ini mahal orang. Hari, itu demi turut turut aku muda agak tak. Ini bidang si guru laban ni susil nebe, susil anbad pura ikhne, itu pota, susil metal kali kau dah agak pura, wani jahari kalah hari tamai itu. Muka tu ganitnya meten mekena ikhna. සුසිල් විද්‍යාව නෙමෙයි කියලා කියනවා. එතකොට සුසිල්ට වාණිජ හරි කලා හරි තමයි ඉතුරු වෙන්නේ මේ දෙකම අයින් වුණා. හරි. එතකොට සුසිල්ගේ ඩොට් එකක් අපි පාට කරගන්න පුළුවන්. හරි. ඊගාවට කලාංශයෙන් කැලණිය විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්න ලබන්නේ රුවන් හෝ සමන් නෙවෙයි. රුවන් සමන් නෙවෙයි කියනවා කලාංශයෙන් කැලණිය විශ්වවිද්‍යාලයේ. දැන් අපි ඒ තොරතුර තියලා ඊළඟ තොරතුරට අපහසු වගේ හිතුනොත් අපි ඊළඟ තොරතුරට යන්න පුළුවන්. ඊගා තොරතුර බලන්න ඒක ලේසියෙන් දාන්න පුළුවන්. මහනුවර පදිංචි පුද්ගලයා අමර නොවන අතර. මේ මහනුවරේ ඉන්නේ කෙනා අමර නෙමෙයි. ඒකට සුසිල් රුවන් දාලා තියෙනවා අමරත් නෙමෙයි නම් තව කවුද ඉතුරු වෙන්නේ? සුසිල් රුවන් ඩොක්ටර් රුවන්ත් මේ අමරත් නෙමෙයි කියනවා නම් අනිවාර්යෙන් යා කවුද වෙන්නේ? එහෙනම් සාමාන්‍යයෙන් මහනුවර කලයා අමර නොවන අතර ඔහු වාණිජංශයෙන් ඉගෙනුම ලබයි. ඔහුගේ මොකද සබ්ජෙක්ට් එක? වාණිජංශයෙන් තමයි ඉගෙනුම ලබනවා කියලා කියන්නේ. හරි. එතකොට අපි ඒ තොරතුරු දාගන්න පුළුවන් ලේසියෙන් ඒක දාගෙන ඉන්නවා මුලින්. එතකොට ලේසි තොරතුරු ටික තමයි අපි ළමයි ඉක්මනට දාගන්න. එතකොට අපිට පහසුවේ ගන්න විසඳන්න. අවසාන ඩොට් එකේ කියනවා ගම්පහ පදිංචි පුද්ගලයා කොළඹ විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබයි. ගම්පහ පදිංචි කියන කොළඹ විශ්වවිද්‍යාලය තමයි ඉන්නේ. හරි. ඒකට ඒකත් අපි දානවා විශ්වවිද්‍යාලය කොළඹ කියලා. හරි. එතකොට දැන් මේ බලන්න මෙතන වාණිජ කලා කියලා එකක් තියෙනවා. මෙතන සොසියල් ටෙන්න පුළුවන් එක වාණිජ නැත්නම් කලා. වාණිජ කියන එක මෙතෙන්ට ගියා. එහෙනම් අනිවාර්යයෙන් සොසියල්ට කලා කියන එක තමයි ඉතුරු වෙන්නේ. එතකොට අපි මේ අඩමාණ්ඩ දාගත්ත තොරතුර හරියට නිවැරදි කරලා දාගමු කලා කියලා. එතකොට මෙතන දැන් ගණිතය කලා වාණිජ කියලා විෂයන් තුනක් දාගෙන තියෙනවා. එතකොට ඉතුරු වෙන්නේ එකම එක විෂයයි ඒ විද්‍යාව. තොරතුරු විද්‍යාව තමයි වන් කරලා තියෙන්නේ. හරි. එතකොට තව තොරතුරු මෙතෙන්ටත් නම දාගන්න පුළුවන්. මේ රුවන් සුසිල් සමන් කියලා තියෙනවා. එහෙනම් තව එකම එකන ඉතුරු වෙන්නේ අමර. යාගේ තොරතුරක් දාගන්න පුළුවන්. එතකොට තව අපි එක තොරතුරක් තියෙනවා. දාගත්තේ නැති ඒ තොරතුරක් දාගෙනම බලමු. ඉස්කොට දෙක විසඳ ගන්න. කලාංශයෙන් කැලණි විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන්නේ රුවන් හෝ සමන් නොවේ. කලාංශයෙන් කැලණි විශ්වවිද්‍යාලයේ. කලා එක්කෙනා එහෙනම් කැලණි විශ්වවිද්‍යාලය කියන්නේ නේද? රුවන් සමන් නෙමෙයිලු. හරිනේ සුසිල්නේ. හරි. එහෙනම් කලාංශයෙන් කැලණි විශ්වවිද්‍යාලය එන්නේ කවුද? සුසිල් එන්නේ. එහෙනම් එකම එක්කෙනයි මෙතෙන් කාව ඉතුරු වෙන්නේ කොළඹ පොරටුව කැලණිය. දෙකේ වෙන්නේ කියලා පේරාදෙණිය තමයි ඉතිරි වෙන්නේ. ඒකට පේරාදෙණියේ ඉන්නේ සමන්. ඒකට මුළු තර්කන සාමයෙම අපි තොරතුරු ටික දාලා ඉවරයි. මේ විදිහට අපිට ඊටම පහතෙන් තර්කන සාමවා විසඳීමේ හැකියාව තියෙනවා.
ක්‍රමයකින් යොත්ති ඕගොල්ලෝ මේ ක්‍රමයෙන් මේ නම් අනුගමනය කරන්නේ මේ ක්‍රමයට හුරු වෙන්න වේගෙන් හදන්න පුළුවන් මේ ක්‍රමය ගැලපෙන්නේ ළමයි මේ වගේ තොරතුරු කාන්න 1 2 3 4 මේ 1යි 2යි 3යි 4ක් වගේ ලොකු සංඛ්‍යාවක් තියෙනවා තොරතුරු කාන්න 3ක් හෝ ඊට අඩු එකක් තියෙනවා නම් ඒකට වඩාත් ගැලපෙන්නේ හරි සහ කටිර දාන ක්‍රමය මේ වගේ ගානක් අපි ඉදිරියේදී හදමු ඉතින් තර්කන සාමූලින් ලකුණු ඔක්කොම අපිට ඉතාම පහසුවෙන් ගන්න පුළුවන් ඉතින් අපි ඒකම ඉදිරියට ඉගෙන ගමු ඕගොල්ලන් මේකෙන් මොනව හරි ඉගෙන ගන්නත් කියලා හිතනවා යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න ලයික් කරන්න කමෙන්ට් එකක් දාන්න ඉතින් ළමයි සුබ දවසක් එන හැමෝටම තවත් පණිවිඩයක් තියෙනවා නම් ඕගොල්ලන්ට අපේ ක්ලාස් එකට සම්බන්ධ වෙන්න පුළුවන් මුළු මාසෙකම ඒ කිරීම රුපියල් 500ක් බ්‍රහස්පතින්ද රාත්‍රී 8 සිට 11 දක්වා තියෙනවා අපේ ක්ලාස් එක. එහෙනම් ළමයි ඔබ දවසක්